සම්මා සම්බුදු සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සීලු දෙනාටම සමතන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වමින් බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැහැදී සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත පානතුරේ අරිය ධම්ම නාහිමි අනුස්මරණ මෙදිරි පරිශ්‍රයේ සිට මේ ආකාරයෙන් ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. සදේවත්නි දේශනා පිනුවෙන් ඔබ බැහැමතනා වෙත මහත් වූ මෙත්සිතින් ධර්ම සභාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද අවසරය නමසේපත් කරන්නට කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමතනාම සාදු නදින් නමස්කාර පූරකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. ඕස්ට්‍රේලියාවේ පදිංචි විතුර වික්‍රමරත්න මහතා සහ සන්ධ්‍යා වික්‍රමරත්න මහත්මිය ඇතුළු පුතුන් දෙදෙනා සහ පවුලේ පින්වත් පිරිස අද දේශනාවට ස්වකීය දායකත්වය ලබා දෙන්නේ. එහෙමනම් අපි හැමතනාම සදහසිතින් තැම්පත්ව මෙතෙන් සිට මෙයුතුම් මෝ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන
දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්, ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව, ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්මශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, මෙම දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන අවසාන ධර්ම දේශනාවේ දායකත්වයයි මේ සැදැහැති පිරිස අද දරනු ලබන්නේ. පෝතලිය කියන ගෘහපති අරමුණු කරගෙන ගිහි භාවයෙන් මිදීම කියන කාරණාව සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ තුල පෝතලිය ගෘහපතිට කරුණු දේශනා කරන්නට යෙදුණා. එහෙම සඳහන් කළේ පින්නතුනි, පෝතලිය ගෘහපති අපේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම අපේ භාග්‍යතුන් වහන්සේ ගෘහපතිය කියලා තමන්ට ආමන්ත්‍රණය කරනවට පෝතලිය ගෘහපති කැමැත්තක් දැක්වේ නැහැ. පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා, මම තවදුරටත් ගෘහපතියෙක් නෙමෙයි. මම දැන් ගිහි සංයෝජනයන් අත්හල ගිහි භාවයෙන් මිදුන වෙනස් කෙනෙක්. එනිසා මට ගිහි කෙනෙකුට ආමන්ත්‍රණය කරන විදිහට ආමන්ත්‍රණය කරන්න එපා කියලා. ඉතින් එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ, ගෘහපතිය, නුඹ ගිහි සංයෝජනයන්ගෙන් මිදුන කියන්නේ කොහොමද? මේ ආර්යන්ගේ විනයේ ගිහි සංයෝජනයන්ගෙන් මිදුන කෙනෙක් තුළ තිබිය යුතු මෙන්න මේ විදිහේ ගුණාංග ප්‍රමාණයක් තියෙනවා. ඒ ගුණාංග මම නුඹෙන් දකින්නේ නැහැ කියලා සඳහන් කරාම පෝතලිය කැමති වෙනවා ආර්යන්ගේ විනයේ ගිහි සංයෝජනයන්ගෙන් මිදුන කියලා කියන්නේ කොහොමද කියලා දැනගන්න. ආන් ඒ කාරණාව පදනම් කරගෙන තමයි මේ උතුම් වූ පෝතලිය සූත්‍රයේ දේශනා කොට වදාළේ. මේ සූත්‍ර දේශනාව පුරාවටම අපිට භාග්‍යතුන් වහන්සේ සංසාරයෙන් එතර වෙන්න ධර්ම කාරණා රාශියක් මනාව ගෙනහැර දක්වා වදාළා. පිනතුනි, අපි සඳහන් කළා ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදු කරන අවසාන ධර්ම දේශනාවයි අද සිදු කරන්නේ කියලා. පහුගිය ධර්ම දේශනාවේ, ඒ කියන්නේ මේ දේශනාවට කලින් දේශනාවේ, අපේ භාග්‍යතුන් වහන්සේ කාමයන් පිළිබඳව දේශනා කොට වදාළ උපමාවන් අටක් සඳහන් කරලා තියෙනවා. ඒ උපමාවන්ගෙන් අවසාන උපමාවත් අපි සාකච්ඡා කරලා අවසාන කළා. අපි අද එතන ඉඳලා ධර්මානුශාසනාව
ඉදිරියට පවත්වගෙන යමු. අපේ භාග්‍යතුන් වහන්සේ කාමයන් පිළිබඳව මේ උපමාවන් දේශනා කරලා පෝතලිය ගෘහපතිට කරුණු පැහැදිලි කරලා නැවතත් දේශනාව ඉදිරියට පවත්වනවා. උපේක්ඛා සති පාරිශුද්ධියට පැමිණිලා නොඑක් ආකාරයෙන් පෙර තමන්ට හිමි ජීවිතය අනුස්මරණය කරනවා කියලා. උපේක්ඛා සති පාරිශුද්ධියට පැමිණිලා නොඑක් ආකාරයෙන් පෙර සිටි ආකාර අනුස්මරණය කරනවා. පින්නතින් මේ දේශනාවේ මේ උපේක්ඛා සති පාරිශුද්ධියට පැමිණෙන ක්‍රමය මෙතෙක් වෙනකොට කරුණු පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ තත්ත්වයට පත්වන කෙනා ඊළඟට තමන්ගේ පෙර ජීවිත පිළිබඳව මෙනෙහි කරනවා කියන එකයි මේ සඳහන් කරන්නේ. චතුර්ථ ධානයට පැමිණීම මේ විදිහට දේශනා කරලා පුබ්බේ නිවාසානුස්සතියට තමන්ගේ හිත මෙහෙවනවා. ආන් ඒ තුළින් මීට පෙර ගත කරපු එක ජීවිතයක්, ජීවිත දෙක, ජීවිත තුනක් හතරක්, ඒ විතරක් නෙමේ ජීවිත පහක් දහයක්, පණහක් සීයක්, දාහක් දහදාහක්, ලක්ෂයක්. නමුත් තමන්ගේ අතීත ජීවිත තවත් නොයෙක් කෝටි ගණන් කල්පනා කරනවා, ආවර්ජනය කරනවා. මෙන්න මෙහෙම ජීවිතයක් මට අතීතයේ තිබුණා. මෙහෙම ජීවිතයක මම පෙර ඉපදිලා හිටියා. මේ විදිහේ ජීවිත මම ගත කරලා තියෙනවා. මට අතීතයේ මේ විදිහේ ඇඟක් තිබිලා තියෙනවා. මේ විදිහේ වර්ණයක් මට තිබිලා තියෙනවා. මේ විදිහේ ආහාර පාන මම අනුභව කරලා තියෙනවා. මේ විදිහේ ඇඳුම් පැළඳුම් මම ඒ ජීවිතවල පරිහරණය කරලා තියෙනවා. විවිධ ආත්මවල මම රජකම් කෙරුවා. තවත් විවිධ ආත්මවල මම ඇමතිකම් කරලා තියෙනවා. තිරිසං ආත්මවලත්, නිරය ලෝකවලත් මම ඉඳලා තියෙනවා. සුගතිවල උපදින්න මම මේ විදිහට සංසාරේ කර්ම රැස් කරලා තියෙනවා. දුගතිවල උපදින්නත් මේ විදිහට මම කර්ම රැස් කරලා තියෙනවා. ඒ ආත්මවලින් චුත වෙවි මේ තැන්වල නැවත නැවත ඉපදුනා. ඒ ආත්මවලින් මිදිලා මම නැවත නැවතත් විවිධ ආත්මවල උප්පත්ති ලැබුවා. මේ විදිහට පින්නතුනි ආත්ම සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන්, කල්ප ගණන් සිත මෙහෙයෝමින් දකින්න පුළුවන්කම තිබුණා. එහෙම අතීතයට හිත මෙහෙයවන්න, මනාව යොදවන්න පුළුවන් හැකියාවත් දියුණු කරලා තිබුණා. ඊළඟට පින්නතුනි, මේ ආර්ය ශ්‍රාවකයා ඒ මනා වූ සිහිය සහිතව චතුර්ථ ධාන උපේක්ඛාවට පැමිණිලා ඊළඟට චුතවන්නා වූද, නැවත උපදින්නා වූද සත්වයන් විශේෂයෙන් දකිනවා. තමන් පිළිබඳව දැකලා අනිත් සත්වයන්ගේ චුති උප්පත්තිත් විශේෂයෙන් දකිනවා කියලයි මේ සඳහන් කරන්නේ. හීන වූ සත්වයන්, උසස් වූ සත්වයන්, හොඳ වර්ණ ඇති සත්වයන්, දුර්වර්ණ ඇති සත්වයන් තම තමන්ගේ කර්මයට අනුව සුගතියේ උපදින සත්වයන් සහ දුගතියේ උපදින සත්වයන් මේ නුවණින්ම දකිනවා. මෙන්න මේ සත්වයන් කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත, මේවාගේ දුෂ්චරිතයන් කරලා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා
ආර්යන්ට උපවාද කරලා කය බිඳීමෙන් පසුව අපාය සහිත දුක්ගති සහිත විනිපාත සහිත නිරයේ ඉපදෙනවා කියලා සඳහන් කරනවා. ඒ විදිහට නිරයේ උපදින සත්වයන් දකිනවා. පින්නතුන අපාය කියල කියන්නේ සැපයක් නැති කියන අර්ථයයි. දුගති කියල කියන්නේ ඉපදීම් අතර ඉතාම පහත් කියන එකයි. විනිපාත කියල කියන්නේ අකමැති ලෙස ඇදගෙන ගිහිල්ලා දානවා කියන අර්ථයයි. එහෙනම් අපාය සහිත දුක්ගති සහිත විනිපාත සහිත නිරයේ ඉපදෙනවා කියලා සඳහන් කළා. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත ආදී අකුසලයන් සිද්ධ කරගෙන මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා ආර්යන්ට උපවාද කර කර කටයුතු කරලා මේ දුක් ඇති තැන්වල උපදිනවා. පින්නතුනි තවත් පිරිසක් කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ සහිතව සම්මා දිට්ඨියේ යෙදිමින් ආර්යයන්ට උපස්ථාන කරමින් මේ ලෝකේ වාසය කරලා කය මිදීමෙන් පස්සේ සුගති ලෝකවලට විශේෂයෙන් එළඹෙනවා කියලා දේශනාවේ සඳහන් කරනවා. ආන්ගේ විදිහට පින්නතුනි මනුෂ්‍යයන්ගේ මනස ඉක්මවන ලද දිවසින් සත්වයාගේ උසස් පහත් උප්පත්තීන් මනාව දකින්න අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් ලබනවා කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට පින්නතනි ආර්ය ශ්‍රාවකයා උපේක්ඛා සති පිරිසිදු චතුර්ථ ධානයේට මනාව පැමිණිලා ඒ චතුර්ථ ධානයේ පිහිටලා ඒ තුලින් කෙලෙස් නැති නිකෙලෙස් විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයෙන් ස්වකීය ශක්තියෙන්ම අවබෝධ කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. මෙන්න මේ ත්‍රිවිද්‍යා තියෙන උතුමන් වහන්සේලා එහෙම නැත්නම් යම් කෙනෙකුට ත්‍රිවිද්‍යා තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය ආර්යන්ගේ විනයේ සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල වෝහාර සමුච්ඡේදනය වෙනවා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පෝතලිය ගෘහපතිගේ තිබුණ සිතුවිල්ල ඔහු තුළ තිබුණ මතය ඔහුගේ අදහස භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවෙන් දැන් සම්පූර්ණයෙන්ම පින්නතෙන වෙනස් වෙලා තියෙන්නේ. ඛණ්ඩණය වෙලා තියෙන්නේ. ඔහු මනාව සත්‍ය දැකලා දැන් සත්‍ය අවබෝධ කරමින් ඉන්නේ. එවන් වූ ගෘහපතියගෙන් භාග්‍යතුන් වහන්සේ නැවත අහනවා තංකින් මඤ්ඤසි ගහපති යතා අරියස්ස විනේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං වෝහාර සමුච්ඡේදෝ හෝති. කොහොමද බ්‍රාහ්මණය නුඹට හිතෙන්නේ ආර්යන්ගේ විනයේ සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදනේ වෙනවද? අපිනිත්වං ඒව රූපං ව්‍යවහාර සමුච්ඡේදං අත්තනී සමනුපස්සසි. ගෘහපතිය නුඹටත් නුඹ කෙරෙහි එවැනි ව්‍යවහාර සමුච්ඡේදයක් පේනවද? පින්නතුනි ආර්යන්ගේ විනයේ මේ ව්‍යවහාර සමුච්ඡේදය කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එක නුඹට දැන් වැටහුණාද? නුඹටත් මේ විදිහේ ව්‍යවහාර සමුච්ඡේදයක් තියෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ අහුවාම පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දෙනවා කෝචාහං භන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආර්යන්ගේ විනයේ ව්‍යවහාර සමුච්ඡේදයේ පිළිබඳව දැනගත්තහම
ස්වාමීනී මම කවුද කියලා හිතනවා. මම කවුද ස්වාමීනී? එහෙම සඳහන් කරලා පෝතලිය ගෘහපති නැවත අහනවා. කෝච අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං වෝහාර සමුච්චේදු. මේ ආර්යන්ගේ විනයේ සියල්ලෙන් සියල්ල, සියලු ආකාරයෙන් සියල්ල සමුච්චේදේනේ කොතනද ස්වාමීනි? මේ ආර්යන්ගේ විනයේ මේ ව්‍යවහාර සමුච්චේදේ කොතනද තියෙන්නේ ස්වාමීනි? ඒ ව්‍යවහාර සමුච්චේදයට අනුව මම කවුද, මම කොහෙද ඉන්නේ ස්වාමීනි? භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ කෙලෙස් නැති කරමින් නිවන හොයාගෙන යන උතුමන් වහන්සේලා කොයිතරම් උසස් තැනක ඉන්නවද? කොයිතරම් උසස් ආකාරයෙන් කෙලෙස් නැතිකරන්න කටයුතු කරනවද? ගිහි භාවය කියන එකෙන් උන්වහන්සේලා කොයිතරම් ඈතද? ගිහි ධර්මතාවයන්ගෙන් උන්වහන්සේ කොයිතරම් වෙන් වෙලාද? ස්වාමීනි, නමුත් මම ඒ තරම් උසස් තැනකට එනවා තබා, ඒ තරම් උසස් බවක්වත් දන්නේ නැතුව තමයි මමත් ගිහි භාවයෙන් මිදුණ කියලා සඳහන් කරන්නේ. නමුත් ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව තමයි මට තේරෙන්නේ මේ ශාසනයේ ව්‍යවහාර සමුච්ඡේදයට අනුව මම කවුද කියලා. ආරකා අහං බන්ති අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං වෝහාර සමුච්ඡේදු. ස්වාමීනි, සියල්ලෙන් සියල්ල, සියලු ආකාරයෙන් සියල්ල සඳහන් කරන ආර්යන්ගේ විනයේ මෙම ව්‍යවහාර සමුච්ඡේදයට අනුව මගේ ව්‍යවහාර සමුච්ඡේදය අහසට පොළව වගේ ස්වාමීනි. ඒ වගේම ගංගාවක එහා ඉවුරයි මෙහා ඉවුරයි වගේ මගේ ව්‍යවහාර සමුච්ඡේදයයි ආර්යන්ගේ විනේ ව්‍යවහාර සමුච්ඡේදයයි බොහොම දුරස් ස්වාමීනි කියලා ඔහු නැවතත් සඳහන් කරනවා. මයංහි බන්තේ පුබ්බේ අඤ්ඤ තිත්තියේ පරිබ්බාජකේ අනාජානීයේව සමානේ. මම විසින් ස්වාමීනි පෙර අඤ්ඤ තීර්ථක පරිබ්‍රාජකයන් නොදන්නා පුද්ගලයන් දන්නා අයයි හිතුවා. පින්නතනි, පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මෙතෙක් කල් මගේ ජීවිතේ මේ අඤ්ඤ තීර්ථක වූ මහණ බමුණු බොහෝ දේ දන්න අය කියලා මං කල්පනා කළා. නමුත් දන්නා අය කියලා මම හිතාගෙන ඉඳලා තියෙන්නේ නොදන්නා අය පිළිබඳවමයි. ස්වාමීනි, පෙර අඤ්ඤ තීර්ථක පරිබ්‍රාජකයන් දන්නවා කියලා හිතුවා. නමුත් නොදන්නා වූ අඤ්ඤ තීර්ථකයන්ට දන්නා අය වළඳවනවා වගේ වැළඳෙව්වා කියලා කියනවා. ඒ කියන්නේ පින්නතුනි, නොදන්නා වූ අඤ්ඤ තීර්ථකයන්ට දන්නා අයට දන් දෙනවා වගේ දන් දුන්නා කියන එකයි මෙතන සඳහන් කරන්නේ. අඤ්ඤ තීර්ථකයන් දන්නා ස්ථානෙම පිහිටෙව්වා. මේ සසර පිළිබඳව, නිවන පිළිබඳව මනා වූ අවබෝධයක් නැති අය මේ සියල්ල දන්න අය කියන තැන මම පිහිටෙව්වා කියලා සඳහන් කරනවා. නමුත් ස්වාමීනි, සංසාරයේ පිළිබඳව මනාව දැනගත්ත, සසරින් මිදෙන මග භාග්‍යතුන් වහන්සේගෙන් අහලා මනාව දැන ඉගෙනගෙන ප්‍රගුණ කරගත්ත, ඒ මාර්ගයේ ගමන් කරලා සංසාරයෙන් මිදිච්ච ඒ අති උතුම් භික්ෂූන් වහන්සේලා
මම හැමදාම දැක්කේ නොදන්නා අය හැටියට. අඥානයන් හැටියට. නොදන්නා පිරිසකට දෙනවා වගේ තමයි උන්වහන්සේලාට දන් දුන්නේ. උන්වහන්සේලාට සැලකුවේ. පින්නතනි මෙතනදී පෝතලිය ගෘහපති සඳහන් කරන්නේ නොදන්නා වූ බ්‍රාහ්මණයන්ට පරිබ්‍රාජකයන්ට දන්නා අයට වගේ සැලකුවා. මේ සසර පිළිබඳව දන්න සසරින් මිදෙන මඟ දන්න ඒ භික්ෂූන් වහන්සේලා හැමදාම මම දැක්කේ නොදන්නා අය හැටියට. අනවබෝධයෙන් කටයුතු කරන අය හැටියට. රැවටිච්ච පිරිසක් හැටියට. අඥානයෙන් හැටියට මං උන්වහන්සේලාව දැක්කේ කියලා සඳහන් කරනවා. දැනුම සහිත සංඝයා නොදන්නා වූ ස්ථානීම තැබුවා කියලා සඳහන් කළේ ඒකයි පින්නතුනි. ඒ විතරක් නෙමේ පින්නතුනි, පෝතලිය ගෘහපති නැවතත් භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා. නමුත් ස්වාමීනි, අපි නොදන්නා වූ බ්‍රාහ්මණයෙන් නොදන්නා ස්ථානීම තබලා නොදන්න වුන් වළඳවන ආකාරයට අදින් පස්සේ වළඳවන්නම් කියලා කියනවා. පෙර දන්නවා යැයි කියලා හිතාගෙන හිටපු අය අද ඉඳලා නොදන්නා අය හැටියටම දකිනවා. දැනුම සහිත භික්ෂූන් වහන්සේලා තැබිය යුතු උසස් සුදුසුම තැන තබන්නම් කියලා කියනවා. අජනේසි වතමේ භන්තේ භගවා සමනේසු සමන පේමං. භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තේම මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය දැන් ඉපදුනා. සමනේසු සමන ප්‍රසාදං, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය භාග්‍යතුන් වහන්සේ මගේ හිත තුළ ඇති කෙරෙව්වා. සමනේසු සමන ගාරවං, ශ්‍රමණයන් වහන්සේලාට ගෞරව කරන ආකාරයේ, උන්වහන්සේලා ළඟ ගෞරව ඇතිවෙන විදිහට හැසිරිය යුතු ආකාරයේ භාග්‍යතුන් වහන්සේ මා තුළ ඉපදෙව්වා. අභික්ඛන්තං බන්ති, අභික්ඛන්තං බන්ති, සෙය්‍යතාපි බන්ති, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූල්හස්ස වා මග්ගං ආචික්කෙය්‍ය. ඉතාම කාන්තයි ස්වාමීනි, ඉතාම කාන්තයි. යම් ආකාරයකින් යටිකුරු කරන ලද දෙයක් උඩුකුරු කළා වගේ. පින්නතනේ එහෙම සඳහන් කරන්නේ, යටිකුරු කරලා තබන ලද දෙයක් උඩුකුරු කරලා දැක්කුවා වගේ. භාග්‍යතුන් වහන්සේ මාව මනාව ධර්මයෙන් පෝෂණය කළා. ඒ කියන්නේ මෙතෙක් කාලයක් සම්මා දිට්ඨිය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. නිවැරදි දේ පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබුණේ නැහැ. නිවැරදිව කරපු කටයුත්තක් සසරින් මිදීම වෙනුවෙන් නිවැරදිව කරපු කටයුත්තක් නැහැ. ඒ නිවැරදි මග ඇහුවෙත් නැහැ. දැනගන්න උවමනාවක් තිබුණෙත් නැහැ. පින්නතනි යටිකුරු කරන ලද දෙයක් ඒ ආකාරයෙන්ම තියෙනකොට කොයි තරං ජලය වක්කලත් ඒ භාජනයේ නොපිරෙන්නාසේ. මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන හිටපු කාලේ සම්මා දිට්ඨිය කොයි තරං දේශනා කරන තැන් තිබුණත් එයින් යමක් අරගත්තේ නෑ. පින්නතුනි මේක දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණාවක්. යම් කෙනෙක් ධර්මශ්‍රවණය කරනවද, ආංගේ ධර්මශ්‍රවණය කරන පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් ඉතාම උනන්දුවෙන් ධර්මශ්‍රවණය කළොත් විතරක් ඔහුට ඒ ධර්මයෙන් සරණ ලැබෙනවා. ඔහුට ඒ ධර්මයෙන් රැකවරණයක්, පිහිටක්, ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් යටිකුරු කරපු භාජනයක් වගේ
ධර්මයට සවන් දෙන්නේ නැතුව. මනා උනන්දුවක් උවමනාවක් නැතුව. ඔහු ධර්මශ්‍රවණය කරන්න පටන් ගන්නවද. එවන් අය කොයි තරං ධර්මශ්‍රවණය කරනවද. ඔවුන්ට ඒ ධර්මයෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. පින්නතුනි වර්තමානි නමුත් බොහෝ දෙනා ධර්මශ්‍රවණය කරනවා. නමුත් බණ අහන මොහොතේ ඉතාම උනන්දුවෙන් ධර්මයට යොමුවෙච්ච හිතක් ඇතුව ධර්මශ්‍රවණය නොකළ නිසා දේශනාව අවසානයේ ඒ දේශනාව තුළින් ඔවුන් ජීවිතයට එකතු කරගත්ත දෙයක් නෑ. වාඩිවෙච්ච පුද්ගලයම තමයි නැගිටලා යන්නේ. නමුත් පින්නතුනි හරියට බණක් ඇහුවනම් බණ අහන්ඩ වාඩි වෙනකොට වාඩි වුණ පුද්ගලයට වඩා හුඟක් වෙනස් කෙනෙක් තමයි එතනින් නැගිටින්න ඕනේ. මම එහෙම සඳහන් කළේ සමහර වෙලාවට දේශනාවක් අහන්ඩ වාඩි වෙනකොට තමන් ළඟ වැරදි මති මතාන්තර බොහොමයක් තියෙන්න පුළුවන්. ධර්මය තුළින් ඒ වැරදි මති මතාන්තර නැති කරගන්න ඕනේ. ධර්මය තුළින් තමන් පිහිටලා ඉන්න වැරදි මති මතාන්තර නැති කරගන්න නම් මනාව ධර්මය අහන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ සකල සත්වයන්ගේම සංසාර විමුක්තිය උදෙසා. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් ඒ පුජ්‍යලය අරමුණු කරලා ඔහුටම හරියට ගැළපෙන්න ඒ දේශනාව කළා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවන් පාලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිර්මල ධර්ම පරියාප්තිය භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව වසර 5000ක් කල් පවතිනවා. පින්නතුනි ඒ 5000ක් කල් පවතින භාග්‍යතුන් වහන්සේගේ ආඥාව යම් කෙනෙක් මනාව ශ්‍රවණය කරනවා නම් ආන් ඒ මනාව ශ්‍රවණය කිරීම තුළින් ඔහුට ඔහුගේ විමුක්තියේ මඟ ධර්මය තුළින් හොයාගන්න පුළුවන් වෙනවා. පින්නතුනි ඔය ධර්ම රතනයේ ඇතුළේ ඔබ අපි ඇතුළු මේ ලෝකේ ඉන්න සියලු දෙනාගේම නිවන් මඟ තියෙනවා. හැම කෙනෙකුගේම නිවනට හේතු වෙන ධර්ම කාරණාව ඒ ධර්මයේ ඇතුළේ තියෙනවා. නමුත් අද භාග්‍යතුන් වහන්සේ නැති නිසා මනාව ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ නිවනට හේතු වෙන කාරණාව තමන් හොයාගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙමයි. ධර්ම ශ්‍රවණේ මනාව කරන්න ඕනේ. නමුත් ඉතින් පුජ්‍යලයාගේ චිත්තසංතානයේ දිහා බලලා ඔහුට නිවන සඳහා හේතු වෙන ධර්ම කාරණාව හරියටම දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා. නමුත් අදත් මම සඳහන් කළේ එකයි මේ ධර්ම රතනයේ ඇතුළේ අපි හැම කෙනෙකුගේම නිවනට හේතු වෙන ධර්ම කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක අද මැනවින් ධර්ම ශ්‍රවණය කරලා අපි විසින් හොයාගන්න ඕනේ. ඒකටයි භාග්‍යතුන් වහන්සේ මෙච්චර ධර්මස්කන්ධ ප්‍රමාණයක් දේශනා කරලා තියෙන්නේ. හැම කෙනාගේම නිවනට ගැලපෙන ධර්ම කාරණාව අන්තර්ගත කරලා. පින්නතුනි මීට කලින් ධර්මානුශාසනාවල් වල අපි සාකච්ඡා කළා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ අපිට පැහැදිලි කළා නම් මේ සංසාරේ කෙරවල කරන එක තැනක්. එමෙ නැත්තම් මේ ධර්මයේ තුළ හැසිරීලා කෙනෙක් යා යුතු අවසානයක් පරම නිෂ්ඨාවක් මේ ශාසනයේ තියෙනවා නම් ඒ තමයි මේ නිවන. ආන් ඒ නිවන කියන එකම තනි ලක්ෂ්‍යයට ගමන් කිරීම සඳහා මේ ලෝකේ ජීවත් වෙන ප්‍රමාණය කොයි තරම්ද? ඒ හැම කෙනෙකුටම වෙන වෙනම පෞද්ගලික පාරක් තියෙනවා කියලා.
මම නිවන් දකින ආකාරයෙන් ඔබට නිවන් දකින්න බැරි වෙයි. ඔබ නිවන ප්‍රත්‍යක්ෂ කරන ආකාරයෙන් මට නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ පින්නතුනි. ඔබ නිවනට යන ක්‍රමය වෙනස්. මම නිවනට යන ක්‍රමය වෙනස්. නමුත් ඔබට නිවනට යන ක්‍රමයත් මට නිවනට යා හැකි ක්‍රමයත් ඒ වගේ කෝටි ප්‍රකෝටි ගණන් ඉන්න මේ සියලු සත්වයන්ට නිවනට යා හැකි ක්‍රමයත් මේ ධර්මයේ තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ ත්‍රිපිටක අට කතාවේ ඒ කාරණාව අන්තර්ගත කරලා තියෙනවා පින්නතුනි. ආන් ඒක නිසා මේ සසරින් මිදෙන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඔබ වෙනුවෙන් ලියවුණ ඒ ත්‍රිපිටක අට කතා අල්මාරියක තියලා වැඳ වැඳ ඉන්නේ නෙමේ පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. ඒවා පරිහරණය කරන්න, අරගෙන කියවන්න, ධර්මය තුළින් සන්නද්ධ වෙන්න, තමන්ගේ නිවනට මඟ හොයාගන්න. ඒ සඳහායි ධර්මය අපිට මෙහෙම ලැබුණේ. අනාදිමත් කාලයක් සංසාරේ මේ ධර්මය නොලැබිච්ච නිසා අපි කොයි තරම්නම් දුක් විඳින්න ඇද්ද? ඉපදුන වාර ගණන කොයි තරම්නම් වෙන්න ඇද්ද? අනමතග්ග සංයුක්තයෙන් මනාව කරුණු දේශනා කොට වදාළි. එක සත්වයෙක් එකම අම්මා වෙනුවෙන් මේ සංසාර ගමනේ හලාපු කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි කියලා. කලකිරෙන්න වටින් නැද්ද පින්නතුනි? එකම අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු එච්චර සඳහන් කරහම්. මේ ජීවිතේ ඔබ අම්මා කියන ඔබේ මවත්, මම අම්මා කියන මගේ මවත්, ඔය දෙදෙනාම මීට කලින් මේ සංසාර ගමනේ ඔබේම මව හැටියට මගේම මව හැටියට මුණ ගැහිච්ච වාර ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. ආන් ඒ ඒ ආත්මවල ඇය වෙනුවෙන්ම අඬාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලයි මේ සඳහන් කරන්නේ. ඔබේ මවත් මේ වෙනකොට ඔබත් හැරලා ගිහිල්ලා නම් පින්නතුනි ටිකක් හිතලා බලන්න, අම්මගේ මරණය වෙනුවෙන් අඬපු කඳුළු ඔක්කොම එකතු කළා නම් පොඩි අඬු කෝපයක් පිරෙන්න තරමට කඳුළු ගලාගෙන ගියාද කියලා. මම කියන්නේ එක ජීවිතයක මව වෙනුවෙන් අඬුකෝපයක්වත් කඳුලින් පුරවන්න බැරි වුණා නම් මවගේ මරණය වෙනුවෙන් මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් මේ සංසාරේ ඇය වෙනුවෙන් අඬලා තියෙනවා කියලා කියනකොට මොනතරම්නම් මේ සසර අපි ඉපදෙන්නේ නැද්ද? හැම භවයකම ඇයම අපේ මව වුණා නෙමේනේ. මේ ජීවිතෙන් ඇය අපට මග ඇරුණාම අය ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකින් ඇය අපට මුණ ගැහෙයි. නමුත් ඔය අතරතුර අපි ආත්ම කීයක් ඉපදුනාද? ඒ කියන්නේ තව තව කී දෙනෙක් අපිට අම්මා වෙලා හිටියද? මං කියන්නේ මේ වචනයම සසර කලකිරෙන්න ප්‍රමාණවත් කියලා. නමුත් ඒසා සංසාර ගමනක අපි තාම ඇවිදින්නේ ඇයි පින්නතුනි? එවන් වූ සංසාර ගමනේ ඔබට මට මුණ ගැහුණ එකම භාග්‍යතුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේම විතරද? පෙර බුදුරජාණන් වහන්සේලා අපිට මොනතරම් මුණ ගැහෙන්නේ නැද්ද? මහරහතන් වහන්සේලා කොයිතරම් මුණ ගැහෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේලාගෙන් මහරහතන් වහන්සේලාගෙන් මේ සංසාරේ අපි කොච්චර බණ ඇහලා ඇද්ද පින්නතුනි? නමුත් නොමිදුනේ යටිකුරු කරපු භාජන වගේ. ධර්මය නම් අපිට ඕන තරම් දේශනා කරන්න ඇති. නමුත් මේ භාජන පිරුනේ නෑ. හේතුව යටිකුරු කරලයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ
අපි ඒ ධර්මයට මනාව ඇහුම්කන් දුන්නේ නෑ. ධර්මයේ දේශනා කරපු කාරණාවට අපි ගරු කළේ නෑ පින්නතුනි. ඒ කියන්නේ ආර්යන්ට අකීකරු වෙලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. යම් යම් ප්‍රමාණයකින් කීකරු කන්දක් පන්න ඇති. ඒක නිසානේ අපිට මේවාගේ සුගතිගාමී ජීවිත ලැබෙන්නේ. නමුත් කොච්චරනම් ආත්මවල අපි ධර්මයට පිටුපාල වැඩ කරන්න ඇද්ද? පින්නතිනි ධර්මයේ සඳහන් කළේ ඇට කෝටු ඇති සතෙක් හැටියට එක භවයක් උපදිනකොට. ඇට කෝටු නැති සත්තු හැටියට ආත්ම කෝටි ගණන් මේ සංසාරය අපි ඉපදුනා. එක මනුස්ස ජීවිතයක් ලබනකොට ආත්ම කෝටි ගණන් අපි තිරිසං ආත්මවල නිරය ලෝකවල ප්‍රේත ලෝකවල උපදිනවා. ඒ තරමටම කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත අපි අපේ ජීවිතවල රැස් කරගන්නවා. ඒවාගේ අකුසල කර්මයන්ට යොමු වුණේම මනා ධර්මශ්‍රවණයක් නොතිබුණු නිසා, ආර්යන්ට කීකරු නූන නිසා. මහානාග මහරජ්ජිරූ හරි අපූරුවට ලලාට ධාතුන් වහන්සේ ළඟ තමන්ගේ හිතේ ඇතිවෙච්ච ඒ කාරණාවම ප්‍රකාශ කළා. මහන්නවේ මයං බන්තේ නිමුග්ගා දීග සම්භවේ අපපතිස්සා අපපතිට්ඨා සංසරාම චිරන්තහින් කියලා. මහන්නවේ මයං බන්තේ ස්වාමීනි, අපි බොහෝ කාලයක් මේ මහා භවසයුරේ ගිලිලමයි හිටියේ. නිමුග්ගා දීග සම්භවේ දීර්ඝ වූ සසරක භවයේ නැමැති සාගරේ ගිලිලම හිටියා. ඇයි ඒසා දීර්ඝ කාලයක් භවසාගරේ ගිලෙන්න හේතුව? අපපතිට්ඨා, අපට පිහිටන්න තැනක් තිබුණේ නැහැ. ඒක නිසා ගිලිලම ඉන්න සිද්ධ වුණා. ඇයි පිහිටන්න තැනක් හොයාගත්තේ නැත්තේ? ඇයි නොලැබුණේ? අපපතිස්සා, ඕන තරම් බුදුරජාණන් වහන්සේලා ළඟ අපි බණ ඇහුවා සංසාරේ. නමුත් අපි අකීකරුයි ස්වාමීනි. කියපු දේ ඇහුවේ නැහැ. අපපතිස්සා කියලා කියන්නේ ඒකයි. ආන් ඒක නිසාම මේ භවසාගරයේ බොහෝ කාලයක් ගිලුණා. ඉතින් ඒ වගේ තමයි පින්නතනි අදත්. අපි කොයි තරම්නම් බණ අහනවද? සංසාරේ පිළිබඳව අපි කොයි තරම් මේ ධර්මයේ තුලින් අහනවද? සසර භයානක වෙන හැටි අපේ බුදුරජාණන් වහන්සේ අපිට කොයි තරම් දේශනා කළාද? ලංකාව වගේ රටක් පැය 24 පුරාම බණ අහන්න පුළුවන් රටක්. ඒක මොන තරම් වාග්ය සම්පන්න අවස්ථාවක්ද? නමුත් පින්නතුනි අපේ අකීකරු බව කොයි තරම් ලෝකයට ප්‍රදර්ශනය වෙනවද? අපි තුලින් ප්‍රදර්ශනය වෙනවද? ඒ තුලින්ම අපිට මනාව තේරුම් ගන්න පුළුවන් අපි මේ ජීවිතෙත් හොඳටම අකීකරුයි කියලා. පින්නතුනි මේ තරම් බණහන රටක ප්‍රාණඝාත කොච්චර කෙරෙනවද? අල්ලස් ගැනීම් කොච්චර කෙරෙනවද? දූෂණ භීෂණ කොයි තරම් සිද්ධ වෙනවද? සාහසික අපරාධ කොයි තරම් කෙරෙනවද? හොරාකෑම් මංකොල්ලකෑම් කොයි තරම් කෙරෙනවද? මිනිස්සුන්ගේ හිත්වල ඊරිසියාව, වෛරය කොයි තරම් පැලපදියම් වෙලා තියෙනවද? ධර්මය නොදන්න නමුත් මිනිසෙක් හැටියට මනුෂ්‍ය ධර්මය තුළ කීකරු වෙච්ච කෙනෙක් තුළ තියෙන ගුණේවත් බොහෝ දෙනා ළඟ නෑ. වෙනතින මේ ලෝකයේ මනුෂ්‍ය ධර්ම තියෙනවන්නේ
මනසින් උසස් සත්වයෙක් ළඟ තිබිය යුතු ගුණ ධර්ම. හිතල බලන්න. බටහිර ජාතීන්. ඒ බොහෝ රටවල්වල මිනිස්සු මේ බොරු කියනවා කියන කාරණාව කොයි තරම් පිළිකුල් කරනවද කියලා. ලෝකේ ඇවිදින, ලෝකේ ගමන් කරන, වෙනත් රටවල්වල රැකී රක්ෂා කරන ඔබ මේ කාරණාව හොඳට දන්නවා. බොරු කියමන සමහර ජාතීන් කොච්චර පිළිකුල් කරනවද. සොරකම කියන එක සමහර ජාතීන් කොච්චර පිළිකුල් කරනවද. වැරදි කාමසේවනය කියන එක මොන තරන් පහත් ලක්ෂණයක් හැටියට දකිනවද. පින්නතුන ඒ බනහල නෙමේ. ධර්මය කියන වචනයවත් ඔවුන් දන්නේ. නමුත් මේ විශ්ව න්‍යාය ධර්මයට අනුව ඔවුන් හරි ලස්සන්ට ජීවත් වෙනවා. අපිට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව කියලා දීලා, ආදීනව කියලා දීලා, නිවැරදි භවයේ ආශ්වාදේ කියලා දීලා මේ සියල්ල මනාව පැහැදිලි කරලා තියෙනවා. උදේ ඉඳලා රෑ වෙනකන් අපි අහනවා. නමුත් තවම බැරි වුණා බොරු කියන්න තියෙන ක්ලේශේ නැති කරගන්න. කේලමක් කියන්න තියෙන ක්ලේශේ නැති කරගන්න. අනික් අකුසල් එහෙමම තමයි පින්නතුනි. එතකොට ඒ කාරණාවෙන් හොඳට පේනවා මේ ජීවිතෙත් අපි අකීකරුයි කියලා. ධර්මයේ ඇතුළට වැටිලා නැහැ. ඒ කියන්නේ බණ ඇහුවා වුණාට හරියට මුණින් නමාපු භාජනයක් වගේ. දේශකයා වෙහෙසුනා මිසක් ශ්‍රාවකයා ලබාගත් ඵලයක් නැහැ. මේ සූත්‍රවල තියෙන මේක වචනයක් කොයි තරම් ගැඹුරින් කතා කරන්න පුළුවන්ද පින්නතුනි. නමුත් පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යටිකුරු කරන ලද දෙයක් උඩුකුරු කළා වගේ. භාග්‍යතුන් වහන්සේ මට අමා දහම් දේශනා කරන්නට යෙදුණා. ඒ දහම් අමාවෙන් මේ භාජනේ පිරුණා. පෝතලිය ගෘහපති ඒ කියන්නේ පින්නතුනි ඒ දේශනාව ඔහුට බොහෝම ප්‍රයෝජනවත් වුණා කියන එකයි. වසා තිබුණු දෙයක් විවෘත කරලා පෙන්වුවා වගේ. මං මුලා වූ කෙනෙකුට මඟ පෙන්වුවා වගේ ස්වාමීනි. අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරිය. අඳුරේ තෙල් පහනක් දරන්නාසේ චක්කුමන්තෝ රූපානි දක්කින්. චක්කුමන්තෝ රූපානි දක්කින්ති. ඇස් ඇත්තෝ රූප දකිත්වා. නොයෙක් ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්මය ප්‍රකාශ කරන්නට යෙදුණා. ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේත් ධර්මරතනයත් සංඝරතනයත් අද පටන් සරණ යනවා. අද පටන් ප්‍රාණඝාතයේ නැත්නම් ප්‍රාණයේ ඇති සතෙක් මම කවදාවත් නැසන්නේ. ඒ ආදි වශයෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් ඔහු භාග්‍යතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ප්‍රාණේ ඇතිතාක් සරණ ගිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලා විශේෂ ප්‍රතිඥාවක් අපේ බුදුරජාණන් වහන්සේට ලබලා දෙනවා. ප්‍රතිඥාව ලබලා දෙනවා විතරක් නෙමෙයි ඔහු ප්‍රකාශ කරනවා ප්‍රාණේ ඇතිතාක් බුදුන් සරණ ගියපු ශ්‍රාවකෙක් ලෙස මාව පිළිගන්නාසේක්වා ස්වාමීනි. මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගෙන් තුන් වතාවක්ම ඉල්ලීම් කරනවා. පෝතලිය ගෘහපති තමන්ගේ තිසරණයට පැමිණීම ඒ විදිහට අපේ භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරලා තමන් මෙතෙක් එල්බගෙන හිටපු වැරදි දෘෂ්ටියෙන් මිදුණ කියන කාරණාව තහවුරු කරනවා. පින්නතුනි
මේ උතුම් වූ පෝතලිය සූත්‍ර දේශනාව පුරාවටම මේ කියල තියෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ උතුම් සීල ප්‍රතිපදාව තුළ යම් කෙනෙක් මනාව හික්මෙනවනං ඒ පුද්ගලයා කොයිවාගේ උසස් කෙනෙක්ද. ගිහි භාවයෙන් මිදෙන්ඩනං එවන් උතුම් සිල්ගුණ ආරක්ෂා කිරීම අවශ්‍යයි කියන කාරණාව තහවුරු කරනවා. ඒ උතුම් වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටියා වූ භික්‍ෂුව විසින් නුවනින් සලකලා ප්‍රහාණය කිරීම් වශයෙන් ව්‍යවහාර සමුච්චේදය මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. උතුම් සීලේක පිහිටලා ඒ ගිහි ව්‍යවහාරයෙන් මිදිලා සංසාරයෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණාව මේ සූත්‍රයේ පුරාවට දේශනා ගණනාවකින් අපි සාකච්ඡා කරන්න යෙදුණා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ සත්වයාගේ සසරින් මිදෙන මග මනාව ලෝකයට විවෘත කරලා දුන්න තවත් සුවිශේෂී ධර්මකාරණාවන් අන්තර්ගත ඒ උතුම් මජ්ඣිම නිකායේ සඳහන් වන පෝතලිය නම් වූ සූත්‍ර දේශනාව අද මෙම ධර්මානුශාසනාවත් සමග අපි නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අද උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය දරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි විදුර වික්‍රමරත්න මහත්මා සහ සුනන්දා වික්‍රමරත්න මහත්මිය පුතුන් දෙදෙනා සහ පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත්වන NDS වික්‍රමරත්න මහත්මා සහ ඩොලි වික්‍රමරත්න මහත්මිය, CD කරුණාසේන මහත්මා සහ ලෙටිෂියා මහත්මිය, හසිර වික්‍රමරත්න මහත්මා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට උතුම් වූ සද්ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා විදුර වික්‍රමරත්න මහත්මා සහ සුනන්දා වික්‍රමරත්න මහත්මිය යන දෙපළට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, පුතුන් දෙදෙනා වන සමීර වික්‍රමරත්න සහ චතුර වික්‍රමරත්න දරු දෙදෙනා ඇතුළුව ඒ පවුල්වල සියලු දෙනාටමත්, සොහොයුරියන් වන චිත්‍රා වික්‍රමරත්න මහත්මිය සහ ඉන්ද්‍රා නානායක්කාර මහත්මියටත්, ඒවගේම චින්තා සේනාරත්න මහත්මිය සහ වජිරා පෙරේරා මහත්මිය ඇතුළු සියලු ඥාතිමිත්‍රාදීන්ටත්, මාතික මාතා මෑණියන් වහන්සේටත් උතුම් තුනුරුවන්ගේ අනන්තාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා කියලා ආශිර්වාද කරනවා. වික්‍රමරත්න පවුලේ සැදැහැති පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.